අපි දුර නිසා පේන්නේ නැද්ද දන්නේ ඔබතුමාට? නෑ එහෙම එකක් තියෙනවා. ඔව්. ඇහෙන්නෙත් නෑ පේන්නෙත් නෑ වගේ. ගරු කතානායකතුමනි ගරු අධිකරණ ඇමතුමා කියප එක හරි සාමාන්‍ය පනතක් ඉදිරිපත් කරනකොට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ සති දෙකක් ඇතුළත අධිකරණයට යන්න අවස්ථාව දීලා අධිකරණයට සති තුනක් ඒ විභාග කිරීමට අවස්ථාව ලබා දීලා අපිට විවාද කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය ක්‍රියාවලිය. හැබැයි දැන් ගරු දොළවත්ත මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු පනත මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ නොවැම්බර් මාසේ දෙවනිදා. එතුමා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ නොවැම්බර් 2 මේ පනත. මේ මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරාට පසුව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් නිසා ගරු අමාත්‍යතුමාගේ වාර්තාවක් ඒ පනත පිළිබඳ ඉදිරිපත් කරන්න ඕනකම තිබෙනවා. ඒතොර දැන් ගරු අමාත්‍යතුමා ඒ පනතත් ඊට පෙර ඉදිරිපත් කර මා දන්නේ මා වාර්තාව දැක්කේ නැහැ එතුමා කියන පරිදි ඊට පෙර ඉදිරිපත් කර බකිර් රැමතුමාගේ පනතත් අදාළව අමාත්‍යංශ වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා. ඒතොර දැන් මේ පාර්ලිමේන්තුව ගාව තියෙනවා ගරු කතානායක නියෝජ්‍ය කතානායක කරු දෙකක්. එකක් දොළවත්ත මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද නොවැම්බර් මාසේ දෙවෙනිදා ඉදිරිපත් කරන ලද පනතත් ඒ වගේ මේ පනත පිළිබඳව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් නිසා අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක්. ඒතර දැන් අපිට දැනගන්න ඕනකම තියෙන්නේ මේ වාර්තාව ඒක ඒක නීතිය නෙවෙයි. ඒක පනත නෙවෙයි. ඒක පනත ඉදිරිපත් කළා තියෙන දොළවත්ත මන්ත්‍රීතුමා. මේ අගමැතිතුමා ඉදිරිපත් කළා තියෙන පනත පිළිබඳ වාර්තාව. ඒතර දැන් මේ වාර්තාවට අධිකරණයට යාමට අවස්ථාවක් නැහැ. අධිකරණයට යාමට අවස්ථාව තියෙන්නේ පනතට. ඔව් එතකොට දැන් තියෙන දේ තමයි පනතයි වාර්තාවයි එකට තිබෙන නිසා ඔබතුමාලා සැලසුම් කරලා තියෙනවා දැන් ආණ්ඩු පක්ෂයේ ගරු සභානායකතුමාගෙන් මම දැනගන්න කැමතියි මේ පනත මේ වාර්තාව මත පදනම්ව එතකොට වාර්තාව එතුමා ඉදිරිපත් කළා ඇති සංශෝධන වෙන්න ඕන නැත්නම් පිළිගන්න ඕන නැත්නම් මොනවා හරි ඉදිරිපත් කළා ඇතිනේ පනත පිළිබඳ පළාත් පාලන අමාත්‍යතුමාගේ වාර්තාවේ ඇති ඒ පනත අමාත්‍යංශ පිළිගන්න නැති තැන් පිළිගන්න තැන් හැබැයි සම්ප්‍රදායක් හැටියට පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඊට පස්සේ මොකද්ද වෙන්න ඕන ඊට පස්සේ වෙන්න ඕන මේ වාර්තාව මත කැබිනට් මණ්ඩලයට යන්න ඕන කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් පස්සෙ නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න ඕන මම දැනගන්නේ අන්නේ ප්‍රොසීඩියර් එක යනවාද කියලා අධිකරණ මතුමාගේ මොකද පෞද්ගලික ඔව් ඒ කියන්නේ දැන් මේ පනතයි වාර්තාවයි කැබිනට් මණ්ඩලයට යනවා ගෙනාව පෞද්ගලික යෝජනාව ඒකට පෞද්ගලික යෝජනාවක් නම් අමාත්‍යංශ වාර්තාවක් එන්න ඕනේ දැන් ඒ වාර්තාව ඉදිරිපත් කළා ඊට පස්සේ මේක ආපහු සාවර කමිටුවට ගිහිල්ලා අර කීන ක්‍රියාදාමය අනුගමනය නෑ ඊට පස්සේ කැබිනට් වෙනවර කියවීම නේ කැබිනට් කැබිනට් මණ්ඩලයට යන්න ඕනනේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තමයි පනත දෙන්න ඕන සෝ ඉට් ස්ටිල් ටේක් සම් ඒ කියන්නේ මෙහෙමයි මාස 6ක් ඉක්මවා ගියොත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඕනේ මාස 6ක් ඉක්මවා ගියොත් පළාත් පාලන අමාත්‍ය අමාත්‍යංශේ වාර්තාවක් නැත්නම් ඒක ස්වභාවිකවම පාර්ලිමේන්තුවට ගන්න පුළුවන්කම තිබෙනවා මාස 6ක් ඉක්මවා ගියොත් හැබැයි දැන් මේක නොවැම්බර් 2 නිසා මාස 6ක් ඉක්මවා ගිහලා නැහැ ඒ නිසා අමාත්‍යතුමා වාර්තාවක් ඉදිරිපත් කළා තිබෙනවා ඒ කියන්නේ අමාත්‍යතුමාගේ වාර්තාවයි ඒ වාර්තාවේ අඩංගු කරුණු මත අලුතින් පනතක් පාර්ලිමේ කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් මණ්ඩලෙන් එන්න ඕන ඒක පැහැදිලිද ඔව් පැහැදිලි හරි හරි ඊට පස්සේ උසාවියන්න තියෙන්නේ එනිසා ඔබතුමාලා මේ සභාවට ආයේ මුකුත් අවශ්‍ය නැහැ මේ සභාවට මෙතුමා කියනවා ගරු ගරු පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කරපු වාර්තාවයි දොළවත්ත මන්ත්‍රීතුමාගේ පනතයි මත පදනම්ව කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් මණ්ඩලය හරහා නැවත පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැවත ක්‍රියාවලිය යනවා න්‍යායපත්‍රය. හරි. අන්න ඒ ප්‍රොසීඩිය එක එනවා නම් බොහොම සුදුසුයි. හරි. ඒකේ පැහැදිලි බොහොම ඒක තමයි අපි මේ කරන්නේ. පාර දිසානායක මැතිතුමාට අනුර කුමාර මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ගරු විපක්ෂයේ සංවිධායකතුමාටත් පැහැදිලි කර ගැනීම සඳහා ඔය කරපු පැහැදිලි කිරීම අපි එකඟයි. හරි බොහොම ස්තුතියි. asianmirror.lk